සුබ සන්ධ්‍යාවක්. ඔබ ITN සව 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ප්‍රදේශ කිහිපයකට ඉදිරි කාලගුණය අයහපත්. ජනපතිගේ කාම්බෝජ සංචාරයෙන් දෙරටේ බෞද්ධාගමික සබඳතා පුළුල් වේ. රටට අවශ්‍ය කම්මුතුකාරයෙක්ද? මම අහන්නේ ඔබේ ජීවිතය ඔබ කම්මුතු කරනවද, මේ රටේ අනාගතය කම්මුතු කරනවද කියලා මං හැම එක්කෙනාගෙන්ම අහන්න කැමතියි. එග්නලිගොඩ සිද්ධිය ගැන නඩු විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි. කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට. ප්‍රදේශ කිහිපයකට ඉදිරියේදීද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. මුහුදද රළුවිය හැකි බැවින් දෙහිවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුයි. මෙ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ පුද්ගලයන් 4918 දෙනෙකුට අයහපත් කාලගුණෙන් බලපෑම් ඉල්ලවී ඇති බවයි. නිවාස 1124ක් අර්ධ හානි සිදුවී ඇති අතර පූර්ණ හානි සිදු ඇති නිවාස සංඛ්‍යාව 17ක්. අර්ධහානි විදිහට නිවාස 1124ක් වාර්තා වෙනවා. පූර්ණ හානි ලෙස නිවාස 17ක් අපිට වාර්තා වෙලා තිබෙනවා. පීඩාවටපත් සංඛ්‍යාව පුද්ගලයන් 4918ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ කෑගල්ල, උත්තලම, නුවරඑළිය, හම්බන්තොට, මුලතිව්, ගම්පහ, කළුතර, වවුනියාව, ගාල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මඩකලපුස, අනුරාධපුර කියන දිස්ත්‍රික්කවල තමයි මෙම නිවාස හානි වාර්තා වෙන්නේ. නිවාස හානි වෙනුවෙන් තක්සේරු කටයුතු සිදු කළ වහාම එම වන්දි මුදල් ලබා දීමේ කටයුතු සිදු කරනවා. ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය හරහා මේ ප්‍රතිපාදනයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අඛණ්ඩව යොමු කළ තිබෙනවා. විශේෂයෙන්ම මෙම හානිරපත් නිවාසවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ග්‍රාම නිලධාරීතුමන් හෝතුමිය හමු වීමෙන් දී කෙවිලි උදානම් කිරීමෙන් ඉතා කඩිනමින් මෙම වන්දි මුදල් ලබා ගැනීම හැකියාව තිබෙනවා. සීලුම නිවාස සහ ගොඩනැගිලි සහ ජීවිත ජාතික රක්ෂණ භාර ආරම්භුදල ඔස්සේ ආරක්ෂණය කළ තිබෙනවා. මේ දිනවල දිවෙන අවට මුහුතීරයේ සහ දිවෙන තුල වර්ෂාපතනය සහ සුළඟේ වේගයේ වැඩිවීමකට ලක් වෙලා තියෙනවා. සුළඟේ වේගය ක්‍රමක්‍රමයෙන් අඩුවෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේ නමුත් අපි උතුරු මැද මාතලේ සහ ත්‍රිකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල තවදුරටත් සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් සමහර අවස්ථාවල. මේ වැසි තත්ත්වයේ විශේෂයෙන්ම බලපාන්නේ දිවෙනේ නිත දෙක කොටස. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ඕනෑම විටක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල, මධ්‍යම වගේ පළාතේ. සාමාන්‍යයෙන් මිලිමීටර 75 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. උත්තලම ඉඳන් මන්නාරම හරහා ත්‍රිකුණාමලයේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු හා නොගැඹුරු මුහුත් තීරවල සුළඟේ වේගයේ 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. 11 වෙනි දින දක්වාම මේ තත්ත්වයේ තියෙන හැකියාවක් තියෙනවා කියලා තමයි අපි ජනතාවට මතක් කරන්නේ. කාම්බෝජයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද එරට බෞද්ධාගමික වැඩසටහන් කිහිපයකට එක්වනා. තෙරවාදී බුදුදහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම මෙහි අරමුණයි. සීම් රීප් ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපතිතුමා ඇතුළු පිරිස ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් මහත් හරසරින් පිළිගත්තා. තායිලන්ත කාම්බෝජ දේශ සීමාව අතර පවතින කාම්බෝජයේ බෞද්ධාගමික අභිමානය ලෙස සැලකෙන සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන අන්කෝර් පූජනීය නගරයේ සංචාරයකට ජනාධිපතිතුමා එක්වුණා. කාම්බෝජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජමාලිගයේ ඇමති සම්ඩෙක් ෂුවයා මහතාද ජනාධිපතිතුමා සමග ඊට එක්ව සිටියා.
පුරාණ කාම්බෝජ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ටතම නිර්මාණයක් වන අන්කෝර්වට් විහාරස්ථානය හෙක්ටාර් 170ක භූමිභාගයක ඉදි කර තිබෙනවා. මෙම විහාරස්ථානය 12 වන සියවසේදී කාම්බෝජ සූර්යවර්මන් රජු විසින් කරවන ලද අතර ලොව විශාලතම සිද්ධස්ථානය ලෙසද එය සැලකෙනවා. අනතුරුව ජනාධිපතිතුමා එක් වූයේ අන්කෝර් නගරයේ පිහිටි බායොන් විහාරස්ථානය නැරඹීමටයි. එහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ තේරවාදී බුදුදහම රැක ගනිමින් එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කළා. මීට අමතරව අන්කෝරෙහි පිහිටි අටිසාන්ඩි අන්කෝර් මධ්‍යස්ථානය අත්කම් ප්‍රදර්ශනය සහ වෘත්තීය පුහුණු ආයතනය නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. අද රාත්‍රියාමේදී මේ කාම්බෝජයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ගරු ජනාධිපතිතුමන් සහ එම් මැතිලිය වෙනුවෙන් පුද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහය පවා ලබා දීමට කටයුතු කර තිබීමෙන්ම කාම්බෝජ රජය ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් දක්වා තිබෙන ගෞරවය ඉමහත් පැහැදිලියි. මේ සංචාරයේ පුරාවට විශේෂයෙන්ම ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්කරගත්තා වූ ප්‍රතිලාභ අතිමහත් බවත් කියන්නටම ඕමනයි. මම චමෝදිත සමර වික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කාම්බෝජයේ සියම් රීප් ඉසිට. රටට අවශ්‍ය වන්නේ අනාගතය කම්මුතු කරන්නෙකු නොව අනාගතය සුරක්ෂිත කරන්නෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයන්ගේ හමුවක් අර්ලේකහ මන්දිරයේදී අද පැවැත්වුණා. පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණා. අකිල විරාජ්කාරී වසම්, වජිර අබේවර්ධන, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. ගිය අවුරුද්දේ බිම් මට්ටමේ වැඩසටහන් සඳහා අපි යෝජනා අරගෙන ඒ යෝජනා අනුමත කරා. නමුත් ඒ යෝජනා සියල්ලම ක්‍රියා කරන්න අපිට අවස්ථාව ලැබුණ නැහැ. එදා ඇති වුණ ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණය නිසා ඒ අවස්ථාව නැති වුණා සමහරුට. ඒ නිසා යලිත් මේ වර්ෂයේ ඒ වැඩ කටයුතු කරන්න අපි ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා අද ඉල්ලලා තියෙනවා. මෙහෙම යෝජනා ලබාගෙන මාසයක් දෙකක් තුනක් නිලධාරීගේ මේසුඩ තියන්නේ නැතුව අදම ඇවිල්ලා අදම අනුමත කළා හෙටම වැඩ කරන්න මම සල්ලි එවන්න. විශාල සංවර්ධනයක් මේ අවුරුදු 4 කළා තියෙනවා. මේ කරන ගමන් බොහෝ අයට අමතක වෙනවා. මොකද්දයි බාරගත්තේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී නැති රටක්. අද අපිට බැන්නට එදා මාධ්‍ය නිදහස නැති රටක්. සුදු ඇනාවේ රටක්. GSP+ නැති වුණ රටක්. ලෝකේ කංගරපු රටක්. අධ්‍යාපනය නැති වුණ රටක්. සෞඛ්‍ය කඩාවැටුණු රටක්. නීතිය සාමය නැති රටක්. සමෘද්ධි වැඩිපුර ගෙවන්න බැරි වුණේ රටක්. මට මේ ලයිස්තුවක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපිට රටක් තිබුණේ. අපි මේ සියල්ලම වෙනස් කරලා තියෙනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. අද පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරනවා. අපි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ස්වාධීන කොමිෂන් අපි ආරම්භ කරලා තියෙනවා. රටේ ස්වාධීනත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේ වැඩ කටයුතු කළා. රටට අනාගතයක් තියෙනවා නම්, ඔබට අනාගතයක් තියෙනවා නම්, ඇත්ත වශයෙන්ම මම කියන්නේ මේ අනාගතය ආරක්ෂා කරන්න කියලා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර් වරේක් හෙවත් කම්මුතු කරන්නෙකු බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ඊයේ බැසිල් රාජපක්ෂ මහතුමාගේ මාධ්‍ය සාකච්ඡාවක් ගැන මම බැලුවා කියලා තියෙනවා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර් වරේක් කියලා. ටර්මිනේටර් කියන්නේ කම්මුතු කරන්නේ. එහෙනම් ඒ කම්මුතු කරාවොත් ආර්ථිකය කම්මුතුයි, සංවර්ධනය කම්මුතුයි, ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුයි, මාධ්‍ය නිදහස කම්මුතුයි, ස්වාධීන අධිකරණයේ කම්මුතුයි, ඇත්ත වශයෙන්ම නිදහස් අධ්‍යාපනයේ කම්මුතුයි, මහනගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය කම්මුතුයි. ඉතින් කම්මුතු කරන්නෙක්ටද රට බාර දෙන්න ඕන කියලා මම අහන්න කැමතියි. මම අහනවා මාධ්‍ය ආයකින් ඔබේ නිදහස මෙයාට කොච්චර සහයෝගය දුන්නත් මං අහන්නේ පොහොට්ටුවට කොච්චර සහයෝගද ඔබේ නිදහස කම්මුතු කරන්නෙක්ට බාර දෙනවද? මට වගේ බනින විදියට එයාට කම්මුතුකාරයට බනින්න පුළුවන්ද? මම අහන්නේ ඔබේ ජීවිතය ඔබ කම්මුතු කරනවද, මේ රටේ අනාගතය කම්මුතු කරනවද කියලා මම හැම එක්කෙනාගෙන්ම අහන්න කැමතියි. මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නැලිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චූතිදයන්ට එරෙහි නඩු විභාගයක් සඳහා ත්‍රිපුත්කල විනිසුරු මඩුලක් පත් කරන්නයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
හෝමාගම මහාධිකරණයේ අදාළ නඩුව විභාග කිරීම සඳහා එම විනිසුරු මඩුල්ල පත්කරන ලෙස ඉල්ලා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ ඉෂාරා ජයරත්න සඳහන් කළේ. 2010 වසරේ ජනාධිපතිවරණ සමයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එග්නලිගොඩ අතුරුදන් වූ අතර පසුව ගිරිතලයේ පිහිටි යුද හමුදා කඳවුරේ රඳවාගෙන ඇති බවට කරුණු හෙළි වී තිබෙනවා. රඳවාගෙන සිටි කාලය තුළදී ප්‍රගීත් එග්නලිගොඩගේ දැස් බැඳ එලිමහනේ ප්‍රශ්න කළ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සඳහන්. ගිරිතලයේ කඳවුරේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති කරුණු දුරකථන ඇමතුම් වාර්තා සහ දුරකථන කුරුණු වාර්තා මගින්ද තහවුරු වී තිබෙනවා. ප්‍රගීත් එග්නලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නව දිනකට චෝදනා එල්ල වී ඇති අතර ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂිද ඉදිරිපත් ඇති බවයි නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති තොරතුරුවල දැක්වෙන්නේ. චූදිතයන් නොයෙක් තරාතිරමේ හමුදා නිලධාරීන් වීමත් සිද්ධිය සම්බන්ධයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරව විශාල ආන්දෝලනාත්මක තත්වයක් හට ගැනීමත් සාක්ෂිවල සංකීර්ණත්වය සහ ගුණාත්මක භාවය අවබෝධ කරගනිමින් යුක්තිය ඉෂ්ට කිරීමට විශේෂ මහාධිකරණයක් විසින් නඩු විභාගයක් පැවැත්වීම උචිත බවයි නීතිපතිවරයා පෙන්වා දෙන්නේ. මෙතර කුරුණෑකල නගර අධිපති තුෂාර සංජීව විතාරණ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. ගිනියාවේ පෙන්වා පුත්කලෙකු බියගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධ නඩුවක් කුරුණෑකල නගර අධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව කුරුණෑකල මහාධිකරණයේ විවාහක වෙනවා. පසුගිය නඩුවාරේ ඊට පෙනී නොසිටීමේ වරදටයි ඔහු ලබන 17 දතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. මරණ දඬුවම අහෝසි කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගුඩ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම් පතට පක්ෂව ඉදිරිපත් කළ විශේෂ පෙත්සම් තුනක් විවාහකයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්ති ප්‍රකාරව එම පෙත්සම් පනත් කෙටුම් පතට පක්ෂව ඉදිරිපත් කර ඇති බැවින් ඒවා විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතාවක් ඉදිරිපත් කළා. ඒ පිළිකණිමිනුයි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරුණේ. බහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ වරෙන් තුනෙකුත් කළා. මහබැංකුව බැඳුම් කරන නඩුවේ පළමු පිටිකරු ඔහුයි. නඩුව දෙසැම්බර් 4 වනදා කැඳවීමට නියමිතයි. මොහමඩ් ෂාෆි වෛද්‍යවරයා මවුරුන් වඳභාවයට පත් කළ බවට නොචෝදනා සම්බන්ධ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. මේ සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පීඨය මගින් පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් නඩුව දෙසැම්බර් 12 වෙනිදා දක්වා කල් තැබුවා. මෙරටදී විශාලතම හෙරොයින් තොගේ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක් සමගයි. මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මංකල්ලේ අවසන් කුබල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. පළමුවන රන්තෝලි මහා පෙරහැර හෙට ආරම්භ වීමට නියමිතයි. පෙරහැර මංකල්ලේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චරිත ධනංජය. අයිබෝවන් අයිටෙන් සිරි දළදා වන්දනා විශේෂ විකාශය සමගනේ ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ අභිමානය එසයල්ල තමයි ඔබ මේ දැස් අභිමුව මැවමින් පවතින්නේ. මේ මොහොතේදී අපි දකිනවා පත්තිනි දේවාලයේ ඒ ආගමික කටයුතු, ඒ ආශිර්වාද කටයුතු සිදු කරන ආකාරය. ඒ වගේම ඒ ආශිර්වාද මැද්දේ පත්තිනි දේවාලයේ ඒ දේව ආභරණ හස්තියා මත තැන්පත් කිරීම සිදු කෙරුණා. ඉන් අනතුරුව තමයි හස්තියා කෙමින් කෙමින් පෙරහැරට එකතු වීම සඳහා කටයුතු සංවිධානය කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන දිනට තමයි කුඹල් පෙරහැර අද වේදි සංචාරය කරන්නට නියමිතව තිබෙන්නේ. ඒ වගේම අවසන් දිනයේ කුඹල් පෙරහැරේ හෙට රන්දෝලි පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. හෙට සිට දින පහක් පුරා 14 වනදා දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නටයි සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. ශ්‍රී ලංකේය ජන බලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා මේ පුණ්‍ය භූමියේ සිදුවුණු කටයුතු සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට. අපි ආරාධනය කරනවා ITN සමග රැඳී සිටින්නට කියලා. යලිත් සම්බන්ධතාවය රෝටි මැදිරියට බාර දෙනවා.
රජය අත්සන් කරන සියලුම කිවිසුම් ව්‍යවස්ථානුකූල බවත් ඒවා නීතිපතිවරයාගේ අවධානයට යොමු කර උපදෙස් ලබා ගන්නා බවත් අවාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සභාව කල්තැබීමේ යෝජනාවට එක්වමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදේශ රටවලට හා විදේශ සංවිධාන සමග ශ්‍රී ලංකාවේ රජය රාජ්‍ය ආයතනයක් විසින් ඇතිකරගන්නා රටට හිතකර නොවන ගිවිසුම් වලට නොලැඹිය යුතුයි මෙම සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සඳහන් කරමින් ඉදිරිපත් කරනවා. අපේ තානාපති ගිවිසුම් ගේනවා, අපේ වෙළෙඳ ගිවිසුම් ගේනවා, හැම ගැසට් පත්‍රයක්ම මේ පාර්ලිමේන්තුවට ගේනවා. තමුන්නාසේ මේ වෙලාවේ මේ ලැජ්ජා නැතුව මේවා හංගගෙන මේ කරන වැඩපිළිවෙල කරුණා කළ නවත්වන්න. ඇමරිකාව ශ්‍රී ලංකාව ශතවර්ෂයකට වැඩි කාලයක් ගිවිසුම් බස්සම් කරලා තියෙනවා. අක්ෂා ගිවිසුම ඉස්සෙල්ලා බස්සම් කරුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි අස්සම් කරුවේ. දැන් එදා ඔබතුමාලා කියන විදිහට ගෝඨාභය මේක අස්සම් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඔබතුමාලා කටහරියද? මේක අස්සම් කරුවේ ඇමරිකන් පුරවැසියෝ දෙන්නේ. දැන් ඔබතුමාලා කියන විදිහට අක්ෂා ගිවිසුම අපේ රට පාවා දීමක් නම් ගෝඨාභය රාජපක්ෂ කරලා තියෙන පාවා දීමක්. චන්නිකා මැතිරියා තමයි සෝෆා ගිවිසුම ලිපි හුවමාරු කරගෙන තියෙන්නේ. ඉතින් මේ මේගොල්ලෝ පරගත දේවල් අපි රජයක් හැටියට කලින් රජේවල් අස්සම් කරලා තියෙන ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අනිත් එක මේ ගිවිසුම් වල ව්‍යවස්ථාවට විරුද්ධව කිසිම දෙයක් තියෙනවා. රටේ ස්වෛරීභාවයට හානියක් වෙනවා මේ සියල්ලම අපි නීතිපතිවරයාට අරිනවා. නීතිපතිවරයාගේ උපදේශකයන් තමයි මෙව අස්සම් කරන්නේ. මේ ගිවිසුම් වල රටට අහිතකර කිසිම දෙයක් නැහැ. ඒ නිසා මම විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මේ ගිවිසුම් වලට දීර්ඝ කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්න. මම සඳහන් කරන්නට ඕනේ අපේ මේ නොබැඳී විදේශ ප්‍රතිපත්තිය චීනයද ඇමරිකාවද ඉන්දියාවද කලින් කලට දැනට තියෙන ලෝකයේ ප්‍රධානම බලවත්ම රටවල් තුනක් කියලා කියන්න පුළුවන්. මේක තව අවුරුදු 50ක් යනකොට වෙනස් වෙයි. විශේෂයෙන්ම අපි මේ හැම රටක් එක්කම ගනුදෙනු කරන්න ඕනේ, මේ හැම රටක් එක්කම සුහඳ සම්බන්ධතාවයක් තබා ගන්නට ඕනේ. ඒ වගේම ඒ දෙගොල්ලන්ටම අපිටත් ඒ අයටත් වාසිදායක ලෙස තමයි අපි ගිවිසුම් අස්සම් කරන්න ඕනේ. මං හිතන්නේ ඒකේ කිසි වෙනසක් නැහැ, අරමුණවල වෙනසක් නැහැ. නමුත් කාලේ පැවැත්මත් සමගම යම් කිසි වෙනස් වීම් සිදු වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ රැස්වීම් අද සිට සජීව ලෙස විකාශය කෙරෙනවා. එම විකාශන කටයුතු ආරම්භ කෙරුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරටයි කෝප් කමිටුව සජීව ලෙස විකාශය කිරීම ආරම්භ කෙරුණේ. මේ සඳහා පිහිටපු කැමරා මෙහෙයුම් ඒකකය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. යුරෝප සංගමයේ ආධාර ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් මෙම ඒකකය පිහිටුවා තිබෙනවා. රුපියල් මිලියන 72ක් ව්‍යාපෘතිය සඳහා වැය කරනවා. කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට වග කියන ආයතනයක්, රටේ උත්තරීතර ආයතනය. එනිසා පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු ජනතාවට දැන ගැනීම සැලැස්වීම පාර්ලිමේන්තු යුතුකමක් වශයෙන් සැලකු. පාස්කු ඉරිදා පිළිබඳ පැවැත්වෙන විශේෂ කාරක සභාව අද කාගෙත් උනන්දුවර ලක්කිත ආයතනය බවට පත් වෙලා තියෙනවා. අද සමහර අය මට කියනවා කෝපිකාරියටත් වැඩි ජනප්‍රියයි කියලා. ඒ තරමට සෙනගට මේකේ අහන්න ආසයි. ඇත්ත යුක්තිය සත්‍ය දැනගන්න පුළුවන් විදිහට. ඒ වගේම පාර්ලිමේන්තුව මුල් වීමෙන් ආරම්භ කළ තොරතුරු පනතභාගේ දේව, ඒ වගේ ස්වාධීන කොමිෂන් සභාද කියත් වෙන ආකාරයේ දිහා දැක්කාම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තුළින් අපිට පුළුවන් වුණා මහජනතාවට අවශ්‍ය දැනුම ලබා දෙන්න, ඒ ශක්තිය ලබා දෙන්න, ඒ විශ්වාසය ලබා දෙන්න. මේ දෙක සාර්ථක වුණාට පස්සේ ආංශික කාරක සභාවටත් අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම තත්ත්වයට අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙනවා. අපි වග කියන්නේ අපි හැමදෙනාම මහජනතාවට, මහජනතාවගේ ජනතා පරමාධිපත්‍ය නිසියාකාරයෙන් නියෝජනය වෙනවා කියන එකකින් අදහස් වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලු කටයුතු සාධාරණ විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහිත භාවයෙන් මහජනතාවට ලබා දීම. ඒකෙදී අපේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රධාන කාරක සභා දෙකක් හැටියට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවත් ගිණුම් කාරක සභාවත් කටයුතු පහුගිය කාලයේ පුරා විශාල අවධානයකට ලක් වුණා සමාජය තුළ. ඉතින් මං හිතන්නේ අපි කාටත් අදින් පස්සේ විශාල වගකීමක් පැවරෙනවා. රජයේ නිලධාරීන්ගේ කටයුතු ගැන අපි විමර්ශනය කරද්දී ඉතාම අපක්ෂපාතීව විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහගතව ඒ කටයුතු සිද්ධ කරන්න. කොළඹ නගරයේ ජල කැල්ම පාලනය සඳහා තවත් සාර්ථක ව්‍යාපෘතියක කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹට එක් රැස්වන වැසි ජලය මුතුවෙල්ල භූගත උමග හරහා කොළඹ පහළව අලුත්මාවත අසල සිට මෝදර දෙහිවර වරාය ප්‍රදේශයට රැගෙන විත් බැහැර කිරීමට ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු හැකිවනවා.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිය පිළිබඳ මේ වාර්තාව දිනුෂි තීරසිංහගෙන්. වර්ෂා සහිත කාලවලදී කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ ගංවතුර බලපෑමට ලක්වනවා. කැලණි ගඟ සහ ඇලමාර්ග පිටාර ගැලීම නිසා සිදුවන බලපෑම පාලනය කිරීමටයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. Similar with shield method. Its advantage is that it has higher construction efficiency for tunnel less than 1000 meters. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මෝදර මුතුවැල්ල ප්‍රදේශයට. ඔබ දන්නවා කුංචිම කුංචි වැස්සකටත් මේ ප්‍රදේශයේ ගංගාතුරෙන් යට වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න තමයි මේ ව්‍යාපෘතිය පළමු වතාවට ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් ඉන්නේ නව මුතුවැල්ල උමන් මාර්ගය ආරම්භ වන ස්ථානයේ. මේ ස්ථානයෙන් තමයි උමන් මාර්ගයේ විදුම ආරම්භ වෙන්නේ. මීටර 778ක් දිග මේ උමන් මාර්ගය මුහුදට ගමන් කරනවා. තවත් දින කිහිපයකින් මේ උමන් මාර්ගයේ විදුම් කටයුතු ආරම්භ කරන්න මේ වන විටත් මුල් අදියරේ වැඩ කටයුතු සියල්ල අවසන් කර තිබෙනවා. ඉතින් එහි තොරතුරු සොයාගෙනයි ITN ප්‍රවෘත්ති අංශයේ අපි අද ආවේ. නවමුතුවැල්ල උමන් මාර්ගය හරහා තත්පරයකට ඝන මීටර 15ක ධාරිතාවයකින් වැසි ජලය මුහුදට බැහැර කරනවා. මීටර 778ක දිගින් යුත් මෙම භූගත උමන් මාර්ගය නවීන තාක්ෂණික ක්‍රම ශිල්පයන්ට අනුව ඉදිවෙනවා. මේ සඳහා කොන්ත්‍රාත් ආයතනය ලෙස චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් කෝපරේෂන් ආයතනය කොන්ත්‍රාත්තු සිදු කරනවා. ලබන වසරේ ජූනි මාසයේ වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම මෝදර උමන් මාර්ගය සහ ටොරින්ටන් උමන් මාර්ගයන් උමන් මාර්ග දෙකේම සඳහා වැය වන මුදල ඩොලර් මිලියන 40ක් පමණ වෙනවා. මෝදර මුතුවැල්ල ප්‍රදේශයට හැමදාම තිබුණු ගැටලුවක් වන මේ ගංවතුර තත්ත්වය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අවම කරන්න සහ ඒට ස්ථිර විසඳුමක් ලබා දෙන්නට හැකියාවක් ලැබෙනවා. ITN ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙනුයි අපි මේ තොරතුරු ඔබට ගෙනාවේ. ශමින්ද ජයකොඩි, සුනිල් පෙරේරා සමගින් මම දිනුෂි දීරසිංහ. කොළඹ නගරයේ කැලිකසල ගැටලුව පිළිබඳ පසුගිය දින කිහිපයේ විවිධ අදහස් පළ කෙරුණා. මෙම කසල ගැටලුවට ඉතිහාසයේ හොඳම විසඳුම ලබා දී ඇත්තේ වත්මන් රජය බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ස්ථිරසාර විසඳුමක් මේ කසල බැහැර කිරීමේ කටයුත්තට සිදු වුණේ නැහැ. පහුගිය රජයෙන් මීතොටමොල්ල කුණුකන්ද පුරෝලා ඒ පහුගිය අවාසනාවන්ත සිදුවීම අපිට කරගහන්න සිදු වුණා. අන්තිමට කුණුකන්ද කඩා වෙලා ජීවිත ගණනාවක් විනාශ වෙලා ලොකු අබැද්දියකට මේ රට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මහනගර සංවර්ධන අමාත්‍යාංශය පාට්ලික චම්පික අමාත්‍යතුමාගේ නායකත්වයෙන් තා සාර්ථකව දීර්ඝකාලීන විසඳුමකට කටයුත්ත සාර්ථකව නිම වෙමින් පවතිනවා. අගෝස්තු 3 වෙනිදා ඉඳන් කොළඹ නගරයේ කුණු ටික කොළඹ නගර සභාවට ප්‍රශ්නයක් වුණා. බැහැර කරන්න ස්ථානයක් නොමැති. ඊයේ රාත්‍රියේ ඉඳන් කුණු කොළඹ නගරයෙන් ඉවත් කරලා මේ වෙනකොට අරුවක්කාරු කසල අංගණයට ගෙනහිලා තියෙනවා. වියලිකුණුද තෙත්කුණුද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ අංගණය වියලිකුණු තෙත්කුණු ඕ හැම දෙයක්ම බාර ගන්න සුදුසු මට්ටමට විද්‍යානුකූලව සකස් කරලා තියෙනවා. මං හිතන්නේ රටක් හැටියට අපි ඉතා සතුටු වෙන්න ඕනේ ස්ථීර විසඳුමක් මේ වෙනකොට ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. වසර 5ක් තිස්සේ පවතින නීතිමය අර්බුදයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට බාධා එල්ලවීම නිසා ඩිසල් බලාකාර ඉදිකිරීම ඉහළ කිය බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වසර 5ක් පුරා පවතින නීතිමය අර්බුදය නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීමට අඩපණ වූ බැවින් විකල්ප වශයෙන් දැවි තෙල් හා ඩීසල් බලාගාර වැඩිවැඩියෙන් ඉදිකිරීමට සිදු වූ බැවින් ඩීසල් ප්‍රවර්ධනයක් ජයග්‍රහණය කර ඇත. මේක තමයි ඉතින් මාධ්‍ය දැන් පෙන්නාවේ. මේ මාෆියාක යනවා. අපි මාෆියාක නවත්තන්න හදනවා. නවත්තන්න ඉඩ දෙන්නේ නැති නීතිමය තුලිනුයි. ඉතින් මේ සම්බන්ධයෙන් සත්භාවයෙන් කරන ක්‍රියාවකුත් බාධාවක් ඇතිලා තියෙනවා. මේ දිනවල පුවත්පත් වාර්තා මගින් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් පෙනී
සිටින ජාති හිතයිසීන් මෙම පනත ප්‍රතික්ෂේප වීම පිළිබඳ උදම් ඇනීම මවිතියට කරුණකි. ඔවුන් අවංකව විශ්වාස කරනු ඇත්තේ ටෙන්ඩර් කැඳවීම තුළින් අප දන්නා සහ නොදන්නා අලුතින් සොයාගන්නා නව නිපේවෙන සියලුම තාක්ෂණයන්ගෙන් යුක්ත පුනර්ජනනීය බලාගාර සංවර්ධන කළ හැකි බවයි. ඉතින් මේ ප්‍රායෝගික නැති නිසා තමයි නිවැරදි කරන්න හදන්නේ. ඉතින් මේක නිවැරදි කරන්න කරන උපක්‍රමය තුළින් නැවත අපි තෙල් සහ ඩීසල් ප්‍රශ්නේ පස්සෙන් දුවන එක තමයි තියෙන දුක. දැන් මෙතන ඇත්තටම තිබෙන්නේ උපයෝගිතා කොමිෂමේ බලයට ඔබතුමා අතපොවන්නෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ කරුණාකර ප්‍රායෝගික හිතන්න ඕනේ. අපි ළිඳ ඉන්න ගෙම්බවක ඇතුලෙන් එපා. ඔබතුමාට ඕන නම් අහිංසක පාරිභෝගිකයර රුපියල් 45ක මිලක් ගෙවන්න. හැබැයි ඒ අයට පුළුවන් අද රුපියල් 15කට 16කට ඇතිකරන ස්වරූපය ඇතිකරන්න. ඒක ඉඩ දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. අපනයනයේ කේන්ද්‍ර කරගත් ආර්ථික ක්‍රමයක් ඇතිකර රටම සංවර්ධනයෙන් බබලවන යුගයක් ඉදිරියේදී නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන තුනක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වවුනියාව, සබරිපුරම්, අහත්තියපුරම් හා කලේමගල් නගර උදාගම්මාන තුන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. නිවාස 52කින් සමන්විත මෙම උදාගම්මාන තුන සඳහා රජය වැය කළ මුදල රුපියල් 144ක් විසිරි ණය ලබා දීම ඇතුළු ප්‍රජා සත්කාර වැඩසටහන් මීට සමගාමීව සංවිධාන කර තිබුණා. මගේ බලාපොරොත්තුව අපනයන කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රධානතම අංගයක් හැටියට මේ රටේ හැම උපදිසාපති කොට්ටාසයකම කර්මාන්ත පුරවරවල් ආරම්භ කරන්න. මේ දිහිරෙන හැම උදාගමකම කුඩා කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කරලා මේ හැම නිවසකම අපි අපනයනකරුවන් බිහි කරන, අපි ඒ අයගේ ජන ජීවිතේ ශක්තිමත් කරන, විශ්වාස කරන්න මේක තමයි අපේ රටේ ඉදිරි ගමන. මේ තුලින් තමයි අපේ රට සෞභාග්‍ය කරා ගෙන යන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ ඩොලර් ආදායම් ලබන පුරවැසි පරපුර අපේ රටේ නිර්මාණය කරන්න. ඔබලා සියලු දෙනාම මේ ආර්ථික වැඩපිළිවෙල වටා ඒකරාශී වෙන්න. බෙස්ට් වෙබ් 2019 සම්මාන උළෙලේදී ITN Digital ඇගීමට ලක් වුණා. එල්කේ ඩොමේන් රජිස්ටරි ආයතනය මගින් සංවිධාන කරන බෙස්ට් වෙබ් 2019 සම්මාන ප්‍රදාන උත්සවය ඊයේ කොළඹදී පැවැතුණා. ඇගීමට ලක් වූ ITN Digital කරණය වෙනුවෙන් මෙම කුසලානය ITN අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වජිර කුමාරදුංග මහතා විසින් ලබා ගත්තා. ඩිජිටල් කරණයේ පුරෝගාමීන්, වෙබ් නිර්මාණකරුවන්, කලාකරුවන්, අලෙවි ශිෂ්‍යයේ ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විවිධ කාණ්ඩ යටතේ වෙබ් අඩවි ඇගීමට ලක් කිරීමද බෙහිදී සිදු වුණා. බැංකු සහ මූල්‍ය කාණ්ඩ යටතේ ජනප්‍රිය වෙබ් අඩවීමේ සම්මානය සම්පත් බැංකුව දිනාගත් අතර ජාතික ඉදිරිකිරීමේ බැංකුවද සම්මානයට පාත්‍ර වුණා. සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් කටයුතු කළ අතර තාක්ෂණීය නිර්මාණාත්මක භාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාවලිය එහිදී සලකා බැලුණා. විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ ITN තොරතුරු තාක්ෂණංශයේ කළමනාකරු SP නෝනිස් මහතාද මෙහිදී විශේෂ ඇගයීමට ලක් වුණා. විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් DC දිසානායක මහතා, LK ඩොමේන් රජිස්ටරි ආයතනයේ සභාපති ජයන්ත ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ගිහාන් ඩයස්සන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අවධානය ක්‍රීඩා පුවත් වෙත. නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ලබන 14 වනදා ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 15 දෙනා අද නම් කෙරුණා. දිමුත් කරුණාරත්න කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. එම සංචිතයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමල් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා. දිනේෂ් චන්දිමල් මෙවන විට 20x20 තරගාවලියකට සහභාගී වීම සඳහා කැනඩාව බලා ගොස් සිටිනවා. මීට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඇති වූ ගැටලුවක් මත වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරඟවලින් ඉවත්ව සිටි අකිල දනංජයද අවසන් 15 දෙනා අතරට කැඳවා තිබෙනවා. අකිලට අමතරව කණ්ඩායමට කැඳවා ඇති අනෙක් ප්‍රධාන දගපන්දු යවන්නන් දෙදෙනා වන්නේ ලක්ෂන් සඳකන් සහ ලසිත් ඇඹුල්දෙනියයි. ඇන්ජුලේ මැතිවුස්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දනංජයද සිල්වා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, ඕෂධ ප්‍රනන්දු සහ විශ්ව ප්‍රනන්දු සිසු ක්‍රීඩකයන් වනවා.
දකුණු අප්‍රිකා පිතිකරු හෂිම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ටෙස්ට් තරඟ 124 ක ඉනිම 215 කදී ලකුණු 9282 රැස් කරගෙන තිබෙනවා. එක් දින තරඟවලදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 8113. කෙසේ වෙතත් අන්තර් සමාජ මට්ටමේ තරඟවලට ඔහු තවදුරටත් සහභාගී වනු ඇති. ක්‍රීඩා තොරතුරු සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk